අද ඉතාම වැදගත් දවසක් මහමුදු ජනතා පක්ෂයට විශේෂයෙන්ම අපේ මිත්‍ර අරුන් සිද්ධාර්ථන් දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජාතිකත්ව මතය පිළිබඳ සංවාදයට එක්වුණු ද්‍රවිඩ ජාතිකයෙක් හැටියට අපි ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන තිබෙනවා. අපිට වඩා වැදගත් වෙන්නේ අද අපි විශ්වාස කරන මහමුදු ජනතා පක්ෂයට විශ්වාස කරන මේ ශ්‍රී ලාංකික සભ્યත්වය තුළ සියලු ජනතාව ජාති ආගම් ભેදකින් තොරව එකතු වෙලා වැඩ කරන්නට ඕන කියන එකමුතු ජාතිකත්ව කියන සංකල්පය. අපි දිගින් දිගටම යෝජනා කරේ මේ රටට අවශ්‍යයි අපි සියලු දෙනා එකමුතුව ගෙන එන ජාතිකත්වයක්. එහිදී ආගම් ભેදකින් ජාති ભેදකින් හෝ වෙනත් කුල හෝ වෙනත් සියලු සාධක වලට ඔබට කියපු මහා ආඛ්‍යානයක් මේ රටට අවශ්‍ය බව අපි දිගින් දිගටම කතා කරා. අරුන් ඒ දේම උතුරේ සිට මේ ලංකාව ආමන්ත්‍රණය කරා. ඔහු ලංකාවේ ජන සමාජයේ ඉතා හොඳින් හඳුනනවා. ඔහුගේ ඒ නිර්ව්‍යාජ අවංක ප්‍රවේශය ශ්‍රී ලංකා ජන සමාජය ඇත්තටම ගොඩක් අගය කරා. ඔහු ගැන ලංකාවේ විශේෂයෙන්ම සිංහල ජන සමාජයේ තියෙන්නේ හොඳ ධනාත්මක හැඟීමක්. මොකද ඔහු කතා කරේ නැහැ ජන වර්ගයක් ගැන, ජන කොටසක් ගැන. ඔහු කතා කරේ සියලු පීඩිත, එහෙම නැත්නම් මේ සමාජ පීඩණයට ලක්වුණු ජනතාව ගැන. ඒ අතරතුර ඔහුගේ ජනතාව වෙනුවෙන් ඒ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව අර සාම්ප්‍රදායිකව ගෙනාපු විශේෂයෙන්ම මේ බටහිර ආක්‍රමණය එක්ක, විශේෂයෙන්ම ඉංග්‍රීසි ආක්‍රමණයත් එක්ක ආපු මේ කුලවාදය පිළිබඳ ඔහු විවෘතව කතා කරපු පුද්ගලයෙක්. මම හිතන්නේ විශේෂයෙන්ම ද්‍රවිඩ ජන සමාජයේ, ද්‍රවිඩ මහජන සමාජයේත් ඒ කතාවට ලක් වුණා. ඉතින් අපි විශ්වාස කරනවා ඔහු ඇත්තටම අපේ ලේ ඥාතියෙක්, අපේ සහෝදරයෙක් හැටියට. අපි විශ්වාස කරනවා අපිට අවශ්‍ය මෙන්න මේ හඬ, අපිට අවශ්‍ය මේ රටට අවශ්‍ය මෙන්න මේ හඬ. උතුරෙනුත් අද අපිට ඇහෙන ඒ ජාතිවාදය මත පදනම් වූ දේශපාලනය දිගින් දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය වන ඒ පරිසරය නිර්මාණය කරන බව අපිට නිහඬ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. දකුණෙත් ඒ කළ යුතුමයි. දකුණෙත් ජාතිවාදය හෝ ආගම්වාදය හෝ වෙනත් කුලවාදයන් හෝ වෙනත් කිසිම වාදයක් ඔබට ගියපු මහා ආඛ්‍යානයක්, නැරටිව් එකක් අවශ්‍යයි. ඉතින් මම හිතනවා අරුන් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම වැදගත් පණිවිඩයක් ගෙන එන්නේ හැටියට, අපේ ආදරයට ලක්වුණු පුද්ගලයෙක් හැටියට මහමුදු ජනතා පක්ෂයේ අපේ ආඛ්‍යානය එක්ක, අපේ කියවා ගැනීම එක්ක එකතු වීම. අරුන් මේ මහා හඬත් රැගෙන අපේ මව්බිම ජනතා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ සමාජිකයෙක් ලෙස අද අපිත් එක්ක එකතු වුණා. අපි බොහොම සතුටෙන් තමයි ඔහු අපේ උත්තරීතර මණ්ඩලයට එකතු කරගන්නේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඔහු යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරනවා කියලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ එය ලංකාව ප්‍රගතිශීලී රටක් හැටියට ඉස්සරහට ගෙනියන්නට, ජාතිකත්වය මුසු වුණු රටක් හැටියට ඉස්සරහට ගෙනියන්නට ඔහු විසින් විශාල සේවයක් කරાવી, විශේෂයෙන් අපි විශ්වාස කරන මේ අපි සියලු දෙනා එකතු විය යුතුයි කියන මේ එකමුතු ශ්‍රී ලංකාව, එකමුතු ජාතිකත්වය තුළ ඔහු මහා අඬක් නගાવી. ඉතින් අපි හිතනවා මේ දීර්ඝ කාලයක් තිස්සේ අපි බලාපොරොත්තු වුණ දෙයක බලාපොරොත්තුවක් ඉටු වීමක්. ඉතින් ඒ වගේම අපි විශ්වාස කරනවා මේ හඬ සියලු දෙනාටම නිවැරදිව ඇසේවා, එමගින් පමණක් මේ ශ්‍රී ලංකාව ගොඩගත්ත හැකි යන විශ්වාසය සියලු දෙනාටම දැනේවා කියලා. ඒ වගේම ඔහු තාරුණ්‍ය විශ්වාස කරන, තාරුණ්‍ය බලාපොරොත්තු විශ්වාස කරන, ඒ නිසාම මේ රට ව්‍යවසායකත්ව රාජ්‍යයක් වශයෙන් ඉදිරියට යා යුතුයි යන්නත් විශ්වාස කරන පුද්ගලයෙක්. ඒ අතින් බැලුවත් අපිට ඔහු ඉතා වැදගත් පුද්ගලෙක්. ඒ වගේම අපි දිගින් දිගටම කතා කරගෙන ආපු මේ ලංකාවේ දේශපාලනඥයාට අවශ්‍ය දේශපාලන සාක්ෂරතාවය, කිසිම කේවා ගැනීමක් නැතුව දේශපාලනට එන, කිසිම අවබෝධයක් නැතුව දේශපාලනට එන, මම හිතන්නේ සිංහල දෙමළ කිසිම ජාති ભેදකින් තොරව එසේ දේශපාලනය ගැන කියවීමක් නැතුව දේශපාලනට එන පුද්ගලයින්ටත් අරුන් සිද්ධාර්ථන් මං හිතන්නේ හොඳ ආදර්ශයක්. ඔහුට දේශපාලනය ගැන කියවීමක් තියෙනවා. ඔව්, ඇත්තටම පිටකවර යනවෙයි පොත කියවපු පුද්ගලෙක් මේ දේශපාලනේ. ඉතින් ඒ අතිනුත් මව්බිම ජනතා පක්ෂයටත් මං හිතන්නේ මහා සම්පතක් වේවි ඔහු අපේ මේ ජාතික කතිකාවත, ජාතික ආඛ්‍යානය ඉදිරියට ගෙනියන්නට. Asianmirror.lk